මේ අපේ නිදහසෙන් පසු අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට මූල්‍ය බංකොලොත්භාවයේ පළමු අඩිය මේ ආණ්ඩුව තබලා තියෙනවා. මේ ජනාධිපතිවරයා මේ අගමැතිවරයා මේ රට මූල්‍ය බංකොලොත්භාවය කරා ගෙන යන පළවෙනි අඩිය තබලා තියෙනවා. අද බැංකු ශාස්ත්‍රයේ විදේශ සංචිත ප්‍රමාණය ඍණ ඩොලර් මිලියන 3000 ඉක්මවලා තියෙනවා. ඒ වගේම අපේ රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් අනතුරු අඟවලා තියෙනවා විදේශීය ශ්‍රේණිගත සමාගම් මේ බැංකු ඉතාමත්ම බරපතල දේශීය විදේශීය මූල්‍ය අර්බුදයකට ආණ්ඩුවට ණය දීම නිසා ගමන් කරමින් තිබෙන බව. අද ඩොලර් හොයාගන්න කළු කඩේ පිටිපස්සේ යන්න සියලු දෙනාටම සිද්ධ වෙලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් කළු කඩේ අද අපේ බැංකු ක්‍රමය පරදවලා ඉදිරියට එමින් තියෙනවා. නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය අද ප්‍රධාන මාධ්‍යය බවට පත් වෙමින් තියෙනවා. රටේ අරමුදල් විදේශ මුදල් පිටරට යවන්න. අද අපනයනය කරපු අපේ මිනිස්සුන්ට ඒ අපනයනය සඳහා ණයවර ලිපි නිකුත් කරන්න බෑ. දරුවෝ විදේශ රටවල ඉන්න අයට ඒ දරුවන්ට ඩොලර් 100ක් හමාරක්වත් අද යවා ගන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම ආනයන සිදු කරන අයට ඒ ආනයන පිළිබඳව තියෙන ණයවර සහන ලිපි නිකුත් කරගන්න විදිහක් නැහැ. මේ විදිහට රටේ මුළු ආර්ථිකයම බිඳ වැටෙමින් මූල්‍ය බංකොලොත්භාවයේ පළමු අදියර තබලා තියෙනවා. මේ මාසයේ අග වෙනකොට ස්වෛරී බැඳුම්කරයක් තියෙනවා ඩොලර් බිලියනයක. ඒ ඩොලර් බිලියනයේ ස්වෛරී බැඳුම්කරය පියවුවට පස්සේ මහ බැංකුවත් මූල්‍ය බංකොලොත්භාවය කරා ගමන් යන මගට පිවිසෙනවා. ඒ නිසා අද ආණ්ඩුවේ ඉන්නේ තාමත්ම බරපතල මූල්‍ය අර්බුදයක් තමන් විසින්ම නිර්මාණය කරගත්ත මූල්‍ය අර්බුදයක. ඒ වගේම අද කොවිඩ් මර්ධනය විකාරයක් වෙලා තියෙනවා. රෝගීන් සිය ගණන් දහස් ගණන් ඉන්නවා. හැබැයි PCR ප්‍රමාණය සීමා කළ රෝගීන් අඩුයි වගේ අපිට පෙන්වන. මිනිස්සු මිය යනවා රෝගය නිසා ඍජුවහ වක්‍රව. හැබැයි එදා වාර්තා වෙන රෝගීන් ගණන පමණක් මරණ හැටියට වාර්තා කරනවා. මුළු රටේම අද මේ කොවිඩ් ක්‍රියාවලිය එකම විකාරයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු හතරවෙනි රැල්ලක් ගැන තවත් සතියකින් දෙකකින් එන අද අනතුරු අඟවලා තියෙනවා. ආණ්ඩුවට අද මොනම වැඩපිළිවළක්වත් නැහැ ඒකට මුහුණ දෙන්න. ආණ්ඩුවේ අර මෝඩ උපදේශකවරුන් හා ඩොලර් නැතිවීම නිසා, ඇත්ත කතාව ඒකයි, ඩොලර් නැතිවීම නිසා මේ රටට ගෙන්නන අකාබනික එහෙම නැත්නම් රසායනික පොහොර නැවැත්තුවා. දිලීර කෘමිනාශක වර්ග ගෙන එන එක නැවැත්තුවා. ඒ නිසා අද ගොවි ජනතාව අන්තිම අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඊළඟ කන්නයක් ගැන, මහ කන්නයක් ගැන හිතාගන්න බැරි තැනට වී ගොවියා පත් වෙලා තියෙනවා. සුළු තේවතු හිමියා අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. රබර් පොල්, ඒ වගේම විශේෂයෙන් අපට ආවේනික කුරුඳු අද බිඳ වැටෙමින් තියෙනවා. සිලෝන් ටී, සිලෝන් සිනමන් කියන නාමය අපට අහිමි වෙමින් තිබෙනවා. මේ නිසා අද 20 ලක්ෂයකට අධික මේ කෘෂි ශාස්ත්‍රයේ දුක් විඳපු අපේ ජනතාව, ඒ හරහා ජීවත් වෙච්ච අපේ ජනතාව අද හිඟමනට ඇදලා දාලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ වගේම කිසිම ආකාරයක ආර්ථික වැඩපිළිවෙලක් නොවීම නිසා අද 40 ලක්ෂයකට අධික අවිධිමත් සේවාවන්වල නියලිච්ච මිනිස්සු අද නව දුගී පන්තියක් බවට පත් වෙලා තැන තැන අපට පේනවා ජීවත් වෙන්න මති මහත් අරගලයක නියැලලා ඉන්න ආකාරය. ඒ වගේම වැඩ කරන ජනතාවගේ වැටුප් වර්ධක නවත්තලා තමයි පටන් ගත්තේ වැඩ කරන විරුව 2020 ජනවාරි මාසේ. අද ඒ සෑම ශාස්ත්‍රයකම හෙද ගුරු වෘත්තිය, ඒ වගේම රජයේ පරිපාලන නිලධාරීන්, මේ හැම ශාස්ත්‍රයකම අද වැඩ කරන ජනයා තමන්ගේ පඩිපත බාල්දු වීම නිසා ඩොලරය රුපියල් 180 ඉඳන් 230ට බාල්දු වෙනකොට ඊට සමානව තමන්ගේ පඩිපත බාල්දු වීම නිසා ජීවන වියදම අතිශය බරපතල විදියට ඉහළ ගිහිලා තියෙන තත්ත්වය තුළ පඩිපත බාල්දු වීම නිසා පඩි ලබන මිනිහාද අරගලයට පිවිසලා තියෙනවා තමන්ගේ අයිතිය දිනා ගන්න. ඒ අතරට අර තෙල් මිල වැඩි කිරීම හරහා ජනතාව කබලෙන් ලිපට ඇදලා දාලා තියෙනවා ආණ්ඩුව. ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රය ගත්තොත් මේ නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා ඉදිරි කාලයේදී ධනයට පමණක් නෙමෙයි දේශපාලන චිට්ටකට විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට අවශ්‍ය කරන වටපිටාව මේ පාලකයෝ අද නිර්මාණය කරමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ ජාවාරංකාරයෝ 4-5 දෙනෙකුයි, විදේශීය ජාවාරංකාර සමාගම් කීපයකුයි මේ මුළු රාජ්‍යම තමන්ගේ යටතට අරගෙන රාජ්‍ය තමන්ගේ කරගෙන තියෙනවා.
මේ නිසාම මේ ආණ්ඩුවේ ඇතැම් සමාජිකයන් අද කතා කරගන්න බැරුව බෙලහීන තත්වයකට ඇද වැටිලා තියෙනවා. එක පවුලක් ජාවා අලංකාර පන්තියක් විදේශීය ජාවා අලංකාර සමාගම් කීපයක් රාජ්‍ය තමන් යටතට අරගෙන කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තකන්නේ නැතුව මොනම නීතියක්වත් තකන්නේ නැතුව අද රාජ්‍ය මංකොල්ලකමින් ඉන්නවා. මේ දුප්පත් රාජ්‍ය මේ බංකොලොත්තුමින් තියෙන රාජ්‍යයේ ඉතුරු බුතුරු ටිකත් අර දංකුඩ ටිකත් අද හූරං කමින් ඉන්නවා. ඒ වගේම අපේ වටිනා ජාතික දේපල අපේ වටිනා ඉඩම් වටිනා වාස්තු විද්‍යා නිර්මාණ ඒ වගේම අපේ අධිවේගී මාර්ග පද්ධතිය හෙට වෙනකොට කණිජ තෙල් වගේම විදුලි බලය විකුණා දැමීම සඳහා මේ ජාවා අලංකාර පන්තියයි විදේශීය ජාවා අලංකාර සමාගමයි මොනම ප්‍රසම්පාදනයක් හෝ මොනම නීතියකට හෝ අනුකූල නොවීමෙන් ක්‍රියා කරමින් ඉන්නවා. බොරුවෙන් ආණ්ඩු බලය ගත්තා මැතිවරණෙන්. හැබැයි බොරුවෙන් ආර්ථික අර්බුදය කරගෙන යන්න බැරි බව දවසෙන් දවස මේ ආණ්ඩුව ඔප්පු කරමින් ඉන්නවා. මේ තත්ත්වයේ යටතේ ඉතාම පැහැදිලිව මාධ්‍ය විද්‍යා එතනින් මෙතනින් ඇති කළාට අද අපේ රටේ ජනතාව හැම තැනකම නැගිටිනවා. ගොවි බිමේ නැගිටිනවා, වැඩ බිමේ නැගිටිනවා, ඒ වගේම විශ්වවිද්‍යාල භූමියේ නැගිටිනවා. රට පුරාමද ව්‍යාපාරිකව ඇතුළු පිරිස් හැම තැනකම තමන්ගේ වේදනාව ඝන දුක අද ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ නිසා අද ජනතාව අතරේ මේ ආණ්ඩුව ගැන ඇති වෙලා තියෙන ආවේගය, කෝපය, කම්පණය අද ජනතාව පාරට බහැලා පිට කරන්න කටයුතු කරගෙන යනවා. එතකොට මොකද ආණ්ඩුවේ පිළිතුර? ආණ්ඩුව අද පොලිසිය යොදවලා කිසිම නීතියකට අනුකූල නොවන විදිහට හැසිරෙනවා. ආණ්ඩුවේ CID හා CCD අද මේ රජයේ ගෙස්ටාපෝ බවට පත් වෙලා තියෙනවා. කවුරු හරි විරුද්ධව කතා කළොත් මහරෑ ඇවිල්ලා උස්සගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් හිටියානම්, දේශපාලන ක්‍රියාකාරිකයෙක් හිටියානම් මේ තැන්වලට අරන් ගිහිල්ලා, හතරවෙනි තට්ටුවට අරන් ගිහිල්ලා, දෙමට කොටට අරන් ගිහිල්ලා බයවැද්දීම අද මේ ගෙස්ටාපෝවේ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරේ නිල පොලිස් ඇඳුමට පරිබාහිරව ටී-ෂර්ට් එකයි ජොගින් ට්‍රැක් එකයි ඇඳගත් පිරිස් පොලිසිය හැටියට ඉඳගෙන අද මේ ක්‍රියාකාරිකයන් මර්ධනයට ක්‍රියා කරනවා. මේකට අද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් උත්හවුල් නිරෝධායන නීතිවලට මුවා වෙලා දේශපාලන ක්‍රියාකාරිකයන් සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න වෘත්තීය සමිති නායකයින් ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මර්ධනය කරන්න අද ඉතාම නිින්දිත ආකාරයට ක්‍රියා කරගෙන යනවා. ඒ අතරේ මේවාට එරෙහිව කටයුතු කරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකරුවන්ගේ නිදහස ඇහිරීමට ඒ බලපත්‍ර අහෝසි කිරීමට ඒ පිරිස අත්අඩංගුවට ගැනීමට නොඑක් ආකාරයේ අනපනත් හරහා උත්සාහ දරමින් ඉන්නවා. මේවා සියල්ලම නීති විරෝධී. අද ඒ නිසා මේ රාජ්‍ය අවිනීතිය රජ කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය කොරෝනා මර්ධනයේ එක පැත්තකින් විකාරයක් වෙලා මිනිස්සු මේ යමින් තියෙන අතරේ අනිත් පැත්තෙන් රාජ්‍ය මර්ධනයේ ආයුධයක් හැටියට උපකරණයක් හැටියට පාවිච්චි වෙමින් තියෙනවා. ඒ නිසා අපේ ආයාචනය මේ රටේ යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන්ට මේවා කිසිවක් නීතියට අනුව සිදුවෙන දේවල් නන් නෙවෙයි. ඒ නිසා අවනීතිය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අනාගතයේ දවසක මේවා සම්බන්ධයෙන් ජනතා අධිකරණයේ ඉදිරියේ පිළිතුරු දෙන්න සූදානම් වෙන්න කියලා අපි ආණ්ඩුවේ නායකයින්ටත් බොහොම පැහැදිලිව අනතුරු අඟවනවා. අපව සිර ගෙවල් වල දාලා පොව මර්ධනය කළා, මඩ ප්‍රචාර කළා, මේ රටේ ජන දුක නැගිටින ජන දුක පාලනය කරන්න බැහැ. අතීතයේ පාලකේ ඔය ගමන් මගේ ගියා. ඒ ගමන් මග කෙලවර වුණේ ලේවැගිරීම් වලින් සහ මහත් ව්‍යසනයන්ගෙන්. අද ලෝකය 1960 නෙවෙයි, අද ලෝකය 1980 නෙවෙයි, අද ලෝකය 2010ත් නෙවෙයි. අද ලෝකය විවෘතයි, අලුත් තරුණ පරපුර විවෘතයි, මේ ලෝකයට අපි විවෘතයි. ඒ නිසා මතක තබාගත යුතුයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා අවභාවිතා කරමින් සිදු කරන මේ ක්‍රියාදාමයන්ගෙන් මේ රටටත් දවන්ත අපකීර්තියක් ඇති වෙලා තියෙනවා. රටේ ලෝකයේ සිටින මර්ධනකාරීම පාලකීන් අතරට අපේ පාලකීනුත් ගොනු වෙලා තියෙනවා මේ තත්ත්වය තුළ. ඒ නිසා අද ආණ්ඩුව ආර්ථික අතින් සිම්බාබ්වේ මාවතට පිවිසිලා තියෙනවා. සල්ලි අච්චු ගහමින් සල්ලි අච්චු ගහමින් ආර්ථික වර්ධන වේගය වගේ 5-6 ගුණයක් වැඩි වෙන විදියට බඩු මිල වැඩි වෙන උද්දමනයක් ඇති කරමින් සල්ලි අච්චු ගහන සිම්බාබ්වේ පාලනයට ගිහින් තියෙනවා. අනිත් පැත්තෙන් මර්ධනය කිරීම සඳහා
අර්ධ සන්නද්ධ සේවා ඒ වගේම දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලිසිය CID CCD පාවිච්චි කරගෙන අර බුරුමේ හමුදා ජුන්ටාව ගිය පාරට අනිත් පැත්තෙන් පිවිසිලා තියෙනවා මේ ගැන මේ රටේ ජනතාව අවදි විය යුතුයි සිම්බාබ්වේ පාරේ යන අතරේ බුරුම ජුන්ටාවේ පාරට අද මේ පාලකයන් පිවිසෙමින් තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ නව පරපුරට අපි ඉල්ලා හිටුණා රට දාලා යන්න හදන්න එපා රට දාලා ගියාටත් අද විදේශ මුදල් නැතුව රටට ආපහු එන්න සිදුවෙන තත්ත්වයක් තියෙන්නේ මේ රට ගොඩනගා ගැනීමට අපි සියලු දෙනාම සාමූහිකව උත්සාහ කරමු මර්ධණයට එරෙහිවමු අද මර්ධණය ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් අල්ලගන්න වෙන්න පුළුවන් පෙරටුගාමි ක්‍රියාකාරිකයන් අල්ලගන්න වෙන්න පුළුවන් අද මර්ධණය එල්ල වෙලා තියෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වෙන්න පුළුවන් අද මර්ධණය එල්ල වෙලා තියෙන්නේ ජෝසප් ස්ටාලින් මහත්මයා වගේ ගුරු සංගම් නායකයින්ට වෙන්න පුළුවන් මේ මර්ධණය පටන් ගත්තේ මගෙන් 2019 දෙසැම්බර් 18 ඒ නිසා මතක තියාගන්න මේ මර්ධණය හමුවේ ඔය ක්‍රියාදාමයේ හෙට ඔබේ දොරටත් තට්ටු කරන්න එනවා ඒ නිසා නැගිටින්න කියලා අපි ඉල්ලනවා ශක්තිමත් එකතු වෙන්න කියලා අපි ඉල්ලනවා මේක අතිශයම දුර්වල ආණ්ඩුවක් අතිශයම බිඳ වැටිච්ච ආණ්ඩුවක් ඒගොල්ලන්ගේ හංස ගීතය තමයි මේ ගයන්නේ ඒ නිසා මේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකින් සමාජ ක්‍රියාකාරිකින් ඒ වගේම ප්‍රධාන මාධ්‍ය මේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ජන දුක කියන මාධ්‍ය රැක ගැනීම සඳහා දවන්ත යෝධ ජනපෞරක් ඇති කරගන්නේ කියලා අපි සියලු දෙනාටම ආයාචනා කරනවා අපි පක්ෂපාත ભેදෙන් තොර ඒ සඳහා කැප වෙනවා එක්ස මාධ්‍ය ආයතනයට යම් සැකසීමක් කරන්න කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඒ ගැන බුදුමාගේ අදහස ඇත්තටම අපටත් වාර්තා වෙලා තියෙනවා ආණ්ඩුවේ නායකින් ඇතම් ඉහළ ගණයේ නීතිඥයින් සාකච්ඡාවක් පැවැත්වුවාය කියලා සිරස මාධ්‍ය දාලයට මාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන බලපත්‍රය අහෝසි කිරීමට කරුණු හොයන ඇයි මේ සිරසට සිරස ඉලක්ක කරගෙන තියෙන්නේ සිරස ඉලක්ක කරගෙන තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි මේ රට අද පත් වෙලා තියෙන මේ තත්ත්වය හමුවේ ඇතම් ජනමාධ්‍ය රජයේ ජනමාධ්‍ය විතරක් නෙමෙයි ඇතම් පෞද්ගලික ජනමාධ්‍යත් මේ රටේ ජන දුක පැහැදිලිව කියන්නේ නැතුව මේ රටේ සුර පුරයක් බව පෙන්වන්න තමන්ගේ ජනමාධ්‍ය හරහා උත්සාහ කරද්දි දේශපාලනමය වශයෙන් දාසියෝ බවට ක්‍රියා කරද්දි සිරස බොහොම නිර්භීතව තමන්ගේ මාධ්‍ය යුතුකම කළා එදා යහපාලන ආණ්ඩුව කාලෙත් සිරසේක කළා එදා අපේ අග්‍රාමාත්‍යවරයා විවේචනය කරන්න කටයුතු කළා අපේ ආණ්ඩුව විවේචනය කරන්න කටයුතු කළා බඳුන් කර වංචාව පිළිබඳව කටයුතු කරා ඒ කිසිම අවස්ථාවක ඒ මොනම මාධ්‍යයක් පට්ටපල් බොරු අපේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන වෙලාවේ MCC ගිවිසුම වැනි දෑ සඳහා අන්තිම ව්‍යාජ බොරු රට පුරා පතුරවද්දි ඇමරිකන් හමුදා ලංකාවට ගොඩ බහිනවා වගේ බොරු ප්‍රචාර කරද්දි අපේ ආණ්ඩුව අපේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා කිසිම විදියකට යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනය කරන්න ගියේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරයාට තාමත්ම පහත් මට්ටමේ සමාජ මාධ්‍ය යොදලා පහර දෙද්දි ජනාධිපතිවරයාගේ සමාජ ක්‍රියාකාරීකයන් CID CCD ගෙස්ටාපෝට ගෙනිච්චේ නැහැ. ඒ සියලුම නිදහස ලබා දුන්නේ නිදහස දීනකමක් හැටියට ඇතැම් අය දැක්කා. ඒ නිදහස බෙලහීනකමක් හැටියට ඇතැම් අය දැක්කා. නමුත් ඒක තමයි මානව නිදහස මිනිස් නිදහස දියුණු ලෝකයක තිබිය යුතු තත්ත්වය. ඒ නිසා සිරස මාධ්‍ය ජාලය විපක්ෂයට වඩා හොඳ කාර්යභාරයක් අද රටේ ජනතාව දැනුවත් කිරීමට කරන බව අපි අවංකව පිළිගත යුතුයි. අපට වඩා හොඳ කාර්යභාරයක්. ඒ නිසා එය මේ රටේ සිදුවෙන මේ ජාවාරංකාර වැඩපිළිවෙල දේශපාලකයන්ගේ මේ තියෙන කූට ව්‍යාපෘති මේ සියල්ල හෙළිදරව් කරනවා. විදේශීය සමාගම් මේ රට තුල කරගෙන යන ක්‍රියාදාමය හෙළිදරව් කරන්න කටයුතු කරනවා. අන්නේ අවස්ථාවේදී වුන් මර්ධනය කිරීම සඳහා මම කලින් සඳහන් කරපු රාජ්‍ය අල්ලාගෙන ඉන්න රාජ්‍ය යටපත් කරගෙන ඉන්න ජාවාරංකාර පන්තියයි ආණ්ඩුවේ ජාවාරංකාර පන්තියත් එක්ක ඉන්න දේශපාලන පෞල් පැලැන්තියයි ඒ වගේම විදේශීය ඒ සමාගම් ඇතුළු ජාවාරංකාර පන්තිය අද එකට එකතු වෙලා ඉන්නවා මේ ජන දුක කියන මාධ්‍ය ආයතන මර්ධනය කරන්න නිසා සිරසට එරෙහිව කරන මේ ක්‍රියාදාමයට අපි සියලු දෙනාම සහයෝගය දිය යුතුයි අපි සියලු දෙනාම මේ ජඩ මාධ්‍ය සංස්කෘතිය පරාජය කරලා ජන දුක කියන ජනමාධ්‍ය සංස්කෘතියකට පාර කියන සිරස ඇතුළු ඒ සියලුම ජනමාධ්‍ය ආරක්ෂා කරගන්න කටයුතු කළ යුතුයි ජනමාධ්‍ය වේදීන් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරකීන් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි ඔබතුමා ඔබතුමා ප්‍රකාශ කරා කොතලාවල පනත පිළිබඳව දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න බැරි වෙන ශිෂ්‍යයන් වෙනුවෙන් නේද ඔය පෞද්ගලික අධ්‍යාපනයේ තියෙන්නේ මේ රට මේමයි මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය ගැන නොඑක් ප්‍රකාශ සිද්ධ වෙලා තියෙනවා කොතලාවල ආරක්ෂක පීඨයේ පිහිටෙව්වේ 1981 දී සර් ජෝන් කොතලාවල තමන්ගේ දේපොළ
මේ රටේ ආරක්ෂක හමුදාවල උන්නතිය සඳහා වෙච්ච අධ්‍යාපන ආයතනයක් සඳහා පරිත්‍යාග කිරීමේ විශේෂයෙන්ම භීෂණ සමයේ 87 89 සමයේ ප්‍රශ්න මතුවෙච්ච හින්දා ආරක්ෂක හමුදා සමාජිකයන්ට විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත කොතලාවල ආරක්ෂක පීඨයේ එදා අපිත් සහයෝගය දුන්නා විශ්වවිද්‍යාලයක් තත්වයට පත් කරා 2007 දී ඒක පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වුණා ඒ අතරේ පුජ්‍යලික සිසුන් ඇතුල් කර ගැනීමේ ක්‍රියාදාමිකුත් ආරම්භ වුණා පොදුවේ අපි කවුරුත් දන්න පරිදි කොතලාවල ආරක්ෂක පීඨයේ අධ්‍යාපන ප්‍රමිතිය යම් උසස් මට්ටමකින් පවත්වාගෙන යන්නේ ඒ ආයතනයේ බලධාරීන් ක්‍රියා කරලා තියෙනවා අද මොකද්ද කරන්න යන්නේ අද කරන්න යන්නේ රටේ පවතින පාසල් පද්ධතිය රටේ පවතින විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තර විශ්වවිද්‍යාලයක් ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පෞද්ගලිකව පවත්වාගෙන යාම අපි කිසිසේත් විරුද්ධ නැහැ කොතලාවල ආරක්ෂක පීඨය හරහා අපේ ආරක්ෂක හමුදා දැනුවත් උගත් පිරිසක් බවට පත් කරන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා ඒ වගේම බටලන්දේ දියතලාවාදී ප්‍රදේශවල නාවික හමුදාවේ ගුවන් හමුදාවේ ඉන්න උගත් පිරිසවලට මේ රට සුහුරු හමුදාවක් ස්මාර්ට් ඩිෆෙන්ස් ෆෝස් එකක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දෙන තැනක් බවට පත් කරන්න අපි සූදානම් ඒකට සහය දෙන්න ප්‍රශ්නය වෙනත් අය සඳහා වෙච්ච පාසල් වෙනත් අය සඳහා වෙච්ච විශ්වවිද්‍යාල මණ්ඩප පිහිටවීමට ආචාර්ය මහාචාර්ය පදවි ප්‍රදානය කිරීමට Taman ruchi විදිහට බලතල අධ්‍යාපන වශයෙන් සූසුකම් නොලබපු පිරිසක් අතට ලබා දීමට අපි තරයේ විරුද්ධයි මේ කරන්න යන්නේ 1943 මේ රටේ ඇති කරපු කණ්ණංගර විප්ලවය ආපසු හරවන්න හුඟ දෙනෙක් කියන්නේ විශ්වවිද්‍යාල වලට ඉඩ නැහැ ඒක හින්දා විශ්වවිද්‍යාල අරින්න ඕනේ කියලා දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කරලා තියෙනවා හැබැයි අපි මතක තබා ගත යුතුයි විශ්වවිද්‍යාල වලට ඇතුල් වීමේ ප්‍රවේශ විභාගයේ අතිශයින් තරගකාරී එකක් බවට දැන් පත් වෙලා තියෙනවා ඒව සම්බන්ධ ප්‍රතිසංස්කරණ සිදු විය යුතුයි පුජ්‍යලික අංශයෙන් යම් යම් දේවල් කළාට අපි එදා සයිටම් එකට එරෙහිව නැගී සිටපු වෙලාවේ ඒ වගේම කොළඹ පවත්වපු ඒ 1980 ගණන් වල ඇති කරපු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඒ ශිෂ්‍ය සටන මෙහෙවපු නායකයෙක් හැටියට මම අද ප්‍රකාශ කරනවා අද මේ රටේ ඔය සෞඛ්‍ය අමාත්‍යාංශ ඉන්න ප්‍රධාන නිලධාරීන් බොහොමයක් අද ඒ අරගලයේ හිටපු අය නිදහස් අධ්‍යාපනයෙන් ආපු පිරිස අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු පිරිසට තිත තියලා මේ රටේ මේ තරඟයේ විශ්වවිද්‍යාල වලට ඇති වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ පමණයි මන්ත්‍රීගේ චිට්ටකෙන් යන්න බැරි එකම තැන මේ ලංකාවේ ඒකටත් අත තියන්න තමයි මේ අය උත්සාහ කරන්නේ ඇත්තටම මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෛර කරන දෙපිරිසක් ඉන්නවා එක්කෙනසක් තමයි මේ රටේ අධ්‍යාපනයේ තුල තමන්ට සාර්ථක විදියට සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙන්න බැරුව ඒ විභාග පද්ධතියට වෛර කරන දේශපාලක හා ඊට සමාන්තර ව්‍යාපාරික පන්ති ඊළඟට තව පිරිසක් ඉන්නවා මේ ලෝකේ හැම දෙයක්ම වෙළඳපොළ ක්‍රමය අනුව යන්න ඕනේ මේකත් විවෘත කළ යුතුයි මේකත් ඇති හැකියාවට විවෘත කළ යුතුයි කියලා හිතන මේ රට සුවිශේෂී රටක් මේ රට වෙනත් රටවල් එක්ක සංසන්දනය කරන්න බෑ ලෝකේ දියුණු අධ්‍යාපන ක්‍රම තියෙන හැම රටක්ම පවත්වගෙන ගිහිල්ලා තියෙන්නේ අධ්‍යාපනය ලාභ උපයන ව්‍යාපාරයක් හැටියට සලකලා නෙවෙයි අන්න ඒ නිසා තමයි 1986 87 දී බලගතු ජයආජ්‍යවර්ධන මහත්තයාව වීදිවල දන ගස්සන්න මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි වුණේ ඒ වගේම සයිටම් එක අහෝසි කරවන්න යහපාලන ආණ්ඩුව ඇතුළෙම හිටපු අය ඒකට කරේ අත දාගෙන හිටියට ඒක පරාජය කරන්න කටයුතු කළේ ඒ නිසා නැවත වතාවක් මේ රටේ ශිෂ්‍ය පරපුර මේ රටේ නිදහස් අධ්‍යාපනය අමාරුවෙන් මේ රටේ උඩට ආපු එක කාබාසිනියා කරන්න එපා දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවශ්‍ය නම් සුසුකම් තියන අයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා තියෙන විශ්වවිද්‍යාල පුළුල් කරන්න ඒ වගේම දිස්ත්‍රික් පදනම හරහා තම අවස්ථා නොලබෙන දරුවන් සඳහා සාධාරණ ක්‍රමයක ණය යෝජනා ක්‍රමයක් ඇති කළා යම් ආකාරයක කටයුත්තක් කරන්න හැබැයි ඇතුළත් කරගැනීමේ ප්‍රමිතියත් වෘත්තීය වේදී විභාග ඉංජිනේරු වෛද්‍ය නීති වැනි වෘත්තීය වේදී විභාගවල වෘත්තීය මට්ටමේ ආයතන තියෙනවා ඉංජිනේරු සභාව වෛද්‍ය සභාව ගණකාධිකාරී සභාව වැනි ඒ සභාවල ප්‍රමිතීන්ට අනුව මිසක් ආරක්ෂක අංශවල ඉන්න අය ලවා ඒ කටයුතු කරවීම සම්පූර්ණයෙන්ම මේ රටේ අධ්‍යාපනයේ බිඳ වැටවීම ඒ වගේම පාසල් අධ්‍යාපනයේ බාර දෙන්නේ අනේක මේ කොතලාවල ආරක්ෂක පීඨයට භයානක ක්‍රියාවලියක් ඉතින් සමහරු කතා කරනවා විනය ගැන විනය හදන එක විශ්වවිද්‍යාල උපකුලපතිලගේ වැඩක් ඒක හමුදා කඳවුරු වල කරන්න බෑ මානව නිදහස කියන එක මානව නිදහස හරහා තමයි අධ්‍යාපනයේ ප්‍රධාන පදනම විනය මගින් හමුදා ක්‍රියාවලිය මගින්
එහෙම ගෙනිච්චනම් සෝවියට් දේශේ වගේ රටවල් අද වෙනකම් පවතින ඕනේ. ඒ රටවල් විනාශ වුණේ අධ්‍යාපන නිදහස, චින්තනයේ නිදහස යටපත් කරපු නිසා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ අධ්‍යාපනයේ නිදහස, ඒ වගේම නිදහස් අධ්‍යාපනයට භයානක අනතුරක් මේ මගින් කරලා තියෙනවා. මේ රටේ ආරක්ෂක අංශ අද ආරක්ෂක අංශවලට ගැළපෙන්නේ නැති, සුදුසු නැති ශේෂ්ත්‍රවලට වැඩි වැඩියෙන් යොදා ගනිමින් ඉන්නවා. අර බුරුම ජුන්ටාව ගිය පාරේ තමයි මේ යන්නේ. අධ්‍යාපනයට අත තියලා තියෙනවා. ඒ වගේම ආරක්ෂක අංශවලට මේ කොම්පෝස් පෝර හදන්න යොමු කළයි කියලා වාර්තා වෙනවා. ආරක්ෂක අංශ කොවිඩ් මර්ධනයට යොදවලා තියෙනවා. සාර්ථක වෙලා තියෙනවද? ආරක්ෂක හමුදාවල නායකයෝ දාගෙන ආයතන කරන්න ගියා වරාය, ගුවන්තොටුපළ, කෘෂිකර්මයේ බොහෝ ආයතන. කවුරු හරි සාර්ථක වෙච්ච උදාහරණයක් තියෙනවද? පෙන්නන්න. සාර්ථක වෙච්ච කෙනෙක්. ඒ නිසා අපි මතක තියාගන්න මේ රටේ කණ්ණංගර මැතිතුමා, මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේ, මේ රටේ වාමාංශිකයෝ බොහොම මහන්සියෙන් ගෙනාපු මේ නිදහස් අධ්‍යාපනයේ, මේ නිදහස් අධ්‍යාපනයේ නැගිටපු මිනිස්සු හැටියට අපේ පණනල තියනකම් මොනම නූගත් මෝඩ දේශපාලකයෙකුටත්, උද්දච්ච දේශපාලකයෙකුටත් ඒ අයිතිය විනාශ කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. 88 දී අපි ජේ.ආර්. ජයවර්ධනව දන ගැස්සුවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ හිටපු පිරිස ආණ්ඩුව ඇතුළේ ඉඳන් අපි දන ගැස්සුවා. මේ ක්‍රියාවලියත් අපි පරාජය කරන්න කළ හැකි සෑම දෙයක්ම කරනවා. නිදහස් අධ්‍යාපනයෙන් නැගිටපු කුසලතා පූර්ණ දරුවන්ට, කුසලතා පූර්ණ වෘත්තිවේදීන්ට අපි කියනවා මේ නූගත් උද්දච්ච ජාවාරංකාර පන්තියේ අධ්‍යාපනයට අත තියලා පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කරන්න හදන මේ තැතට විරුද්ධව නැගිටින්න. ඒ වගේම ආරක්ෂක අංශවලට වලින් අපි ඉල්ලීමක් කරනවා. ආරක්ෂක අංශවල තියෙන ඒ අධ්‍යාපනය දියුණු කරගත්තට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. නමුත් ඔබව අවභාවිත කරන්න ජාවාරංකාර දේශපාලකයින්ට ඉඩ දෙන්න එපා. දැනටමත් ඔබේ නම සමාජයේ කැළැල් වෙමින් යනවා. ඔබට අයිති නැති, ඔබට යුතු නැති ස්ථානවල ඔබව යොදලා. ඒ නිසා අපි ආදරණීය ආයාචනයක් කරනවා. අපි තමයි රණවිරුව වෙනුවෙන් පෙනී හිටපු පිරිස. ඔය අද කතා කරන කවුරුවත් හිටියේ නැහැ මේ රටේවත්. ඒ නිසා මේ රණවිරුවන්ගේ ගෞරවය මේ ආකාරයට බිඳ වැටෙන්න දෙන්න බෑ. ඔබට යුතු නැති තැන්වලට ඔබව යොදලා ඔබේ ගෞරවය කෙලසන්න ඉඩ දෙන්න එපා කියන එක ඒ ආරක්ෂක අංශවලුත් අපි ඉල්ලා හිටිනවා. ඔබතුමා ඊයේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා අමාත්‍ය ධුරේ බාර ගන්නකන් ජනතාව බලාගෙන හිටියා සහන ලැබෙයි කියලා. හැබැයි එතුමා බාර ගන්න පළවෙනි ප්‍රකාශයෙන්ම කිව්වේ තාත්තා කෙනෙක් වගේ දැඩි තීන්දුව ගනිද්දි දුක හිතන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ? ආර්ථිකයේ අමාරු වගේ මං කිව්වනේ. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටින් ගියේ මැයි 12 ආවේ ජූලි මාසේ. ඒ අතර කාලේ මේ රටේ විශේෂ අර්බුදයක් ඇතිුනේ නැහැනේ. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ අර්බුදයේ පැහැදිලි නිශ්චිත කොටස්කාරයෙක්. මේ අර්බුදය ආරම්භ වුණේ 2005 දී වාණිජ ණය අරගෙන ආදායම උපදවන්නේ නැති තැන්වල ඒවා යෙදෙව්වා. ඒ වගේම ව්‍යාපෘති වල වටිනාකම වගේ කිහිප ගුණයක් වාර්තා කළා. අතිවිශාල ජාතික මංකොල්ලයක් ගෙනිච්චා. මේ ගැන මට ලොකු වගකීමක් තියෙනවා. මොකද මම 2014 දී ආලපාලු ආර්ථිකේ නමින් කෘතියක් ලියලා මේ විදිහට රටේ ජාතික ධනය මංකොල්ල කන්න එපා, මේකට ඉඩ දෙන්න එපා කියලා අපේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. 2016 දී මූල්‍ය අර්බුදයක් පාමුල කියලා මම කෘතියක් කියලා පෙන්නුවා. රට බංකොලොත් වෙන්න යන්නේ කියලා. රට බංකොලොත් වෙන්න යන්නේ කියලා මම කිව්වා 2023 දී. දැන් 23ට කලින්ම ඒක වෙලා තියෙනවා. මේ අනතුරු ඇඟවීම මේ රටට මුලින්ම කරපු පුජ්‍යලය හැටියට අවුරුදු 5කට කලින් මම අද කියනවා මේ අර්බුදයේ කිසිම සැකයක් නැතුව වග උත්තරකරුව වෙන්නේ රාජපක්ෂ පවුල, බැසිල් රාජපක්ෂ මහත්තයත් ඒකේ කොටස්කාරයෙක්. මැයි 12 වෙනිදා සිය මව්බිමට ගිහිල්ලා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණිච්ච කෙනාට විශේෂ විජ්ජා පෙන්වන්න බෑ. 2005 ඉඳන් මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට එතුමත් වග කිය යුතුයි. එතුමාට මේ ආර්ථික අර්බුදය විසඳන්න බෑ. එතුමාට පමණක් නෙවෙයි, එතුමා නියෝජනය කරන ඒ රාජපක්ෂ පවුලට හෝ ඒ හා සම්බන්ධ වෙච්ච ජාවාරංකාර පන්තියට, විදේශීය කොම්පැනිකාරීන්ට, ඒ අය එක්ක ගැටගැහිච්ච මේ රාජ්‍ය යටපත් කරගෙන ඉන්න පිරිසට, රාජ්‍ය අත්පත් කරගෙන ඉන්න පිරිසට ඒක කරන්න බෑ. අපි මේ රටේ කුසලතාපූර්ණ නිපුණතාවාදී වැඩ කරලා පෙන්නපු නියම මිනිස්සුන්ට ආරාධනා කරනවා. අපේ රාජ්‍ය, අපේ මව්බිම මේ ජාවාරංකාර පන්තියෙන් ගලවා ගැනීමේ මෙහෙයුමට දායක වෙන්න අපිත් එක්ක කියලා. හතරවැනි රැල්ලක් ගැන වෛද්‍යවරු මේ මොන් කරලා තියෙන වෙලාවක ඔබතුමා පිළිගන්නවද ඔය නිරෝධායන නීති කඩමින් ඔය පවත්වන උද්ඝෝෂණ හොඳයි කියලා? මෙහෙමයි, ජන දුක කියන එකට මිනිස්සු උද්ඝෝෂණය කිරීමේ කිසිම වරදක් නැහැ. මොකද රටේ මිනිස්සුන්ට තේරෙනවා මේ රටට බ්‍රිතාන්‍ය ප්‍රභේදය ගේන්න මැගපාදපු උදයංග වීරතුංග නිදැල්ලේ කියලා. ඒ වගේම මේ රටට ඉන්දියාවේ මේ කෝවිඩ් වසංගතේ පැතිරිලා දහස් ගණන් මිය යද්දි ඉන්දියාවට දොරටු වහද්දි ලෝකේ අපේ දොරටු අරින්න
කිමාලි ෆොනෑන්ඩු වැඩ කරනකොට ඒව ඇවිල්ලා ඉන්දියානු ප්‍රභේදයේ මෙහි ගිල ගන්නකොට ඒවට ක්‍රියාත්මක නොවන නීති ආ ජෝසප් ස්ටාලින්ලට ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත වෛද්‍යාරත්නට දුමින්ද නාගමූට ක්‍රියාත්මක කරන්න මොනම අයිතියක්වත් මේ ආණ්ඩුවට නැහැ. ජන දුක වෙනුවෙන් ජනතාව දැන් පාරට ආ යුතුයි. බ්‍රසීලයේ බොල්සනරෝට විරුද්ධව ජනතාව පාරට ආව වගේ කොවිඩ් මර්ධනයේ විකාරයක් කරපු මේ පිරිසට එරෙහිව ජනතාව පාරට ආ යුතුයි. මේවයින් නෙමෙයි කොවිඩ් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ව්‍යාප්ත කරපු පිරිස් නිදල්ලේ ඉන්න අතරේ මේ ජන දුක වෙනුවෙන් පාරට එන මිනිස්සු අත්අඩංගුවට ගන්න නිරෝධායනයට යවන තරම් අයුක්ති සහගත ක්‍රියාවලියක් නෑ. හැබැයි මම එකක් කියනවා දවසක් එනවා මේවා සම්බන්ධයෙන් ජනතා අධිකරණයේ වග කියන්න වෙන නීතිය ඉදිරියේ වග කියන්න වෙන. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.